නම් යෝජනා පාර ගැනීම හිට දවල් 12න් අවසන් වූ පසු පස්සරු 1:30 දක්වා විරෝධතා කාල සීමාව ක්‍රියාත්මක වෙනවා. අද පෙරවරුවේද දිස්ත්‍රික්ක කිහිපයක නම් යෝජනා පාර දීම සිදු වූ බව අප වාර්තාකරුවන් සඳහන් කරනවා. ඊයේ දිනේ වන විට ස්වාධීන කණ්ඩායම් 293ක් අප මුදල් තැන්පත් කර තිබෙනවා. ස්වාධීන කණ්ඩායම් 46ක් හා පිළිගත් දේශපාලන පක්ෂ 42ක් ඊයේ දිනේ වන විට නම් යෝජනා පාර දී අවසන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති RMAL රත්නායක මහතා පවසනවා. විරෝධතා කාල සීමාවෙන් පසුව තමයි නාම යෝජනා පිළිබඳ බාර ගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව විස්තරය ප්‍රකාශයට පත් කරන්නේ. ඒ වගේම සියලුම දිස්ත්‍රික්ක ලේකම් කාර්යාල පරිසරවල තියෙන කාර්යාලවලටත් ඒ වගේම පොලිසි වලටත් මැතිවරණ කාර්යාලවලටත් මේ මාසේ 30වෙනිදා සහ ලබන මාසේ 4වෙනිදා තැපැල් ඡන්ද ලකුණු කිරීමට දින යොදා තිබෙනවා. ඒ වගේම අනෙකුත් සියලුම කාර්යාල ලබන මාසේ 1වෙනිදා සහ 4වෙනිදා, ඒ කියන්නේ නොවැම්බර් 1 සහ 4 දිනවල තැපැල් ඡන්ද ලකුණු කරනවා. ඒ වගේම මේ දිනවල තැපැල් ඡන්ද ලකුණු කරන්න නොහැකි වන තැපැල් ඡන්ද ආයතන කරුවන් සඳහා ලබන මාසේ 7 සහ 8 ඒ සඳහා වෙන් කර තිබෙනවා. මේ අතර සුදුසුකම් සහිත සියලුම තැපැල් ඡන්ද හිමියන්ගේ ඉල්ලුම් පත්‍ර සේවා ස්ථානයේට ආසන්නම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත පැමිණ ඉදිරිපත් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ. මැතිවරණ රාජකාරි වලින් නිදහස් කර ඇති පුද්ගලයන් හැර රජයේ සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ අනිකුත් සියලු නිලධාරීන්ට තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමේ හැකියාව පවතිනවා. එසේ අයදුම් කර නොතිබීම හෝ අඩුපාඩු සහිතව ඉදිරිපත් කරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීම මැතිවරණ රාජකාරි වලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරන්නේ ජාතික ලැයිස්තුව සඳහා අපේක්ෂකින් නම් කිරීමේදී සියලු ජනකොටස් නියෝජනයට පරිදි ජාතික ජනසංඛ්‍යා අනුපාතයට අනුකූල වන ලෙස නියෝජිතින් නම් කරන ලෙසයි. එමින්ම ප්‍රමාණවත් කාන්තා නියෝජනයක් අත්‍යවශ්‍ය බවද ඒ මහතාගේ නිවේදනයෙහි දැක්වෙනවා. එසේම ජාතික ලැයිස්තුවේ සියලුම අපේක්ෂකින්ද ඔවුන්ගේ වත්කම් හා බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දිය යුතු වෙනවා.